සුබ මධ්‍යහනක්. ඔබෙක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ. මම කුෂාණි කෞශල්‍යා. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිව්යෝක් ටයිම්ස් විවාදය මඟහැර මහින්ද රාජපක්ෂ විදේශගත වෙයි. ආර්ථිකයේ වෙනස ඇමති ෆොන්සේකා පැහැදිලි කරයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර ගන්නකොට මේ රටේ පාංගෙඩිය රුපියල් 10යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර දෙනකොට පාංගෙඩිය රුපියල් 60යි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාවෙන සූර්ය විදුලි බලය කෙරෙහි අවධානය. තුර්කි හදිසි නීතිය ඉවත් කෙරේ. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මාධ්‍ය හමුව පැවැත්වුණේ. පාර්ලිමේන්තුවෙත් කෑ ගහලා තියෙනවා, පාතාලේ තියාගෙන ඉන්නවා, මගේ නමත් කියලා තියෙනවා සරත් ෆොන්සේකා. මගේ බොඩිගාඩ්ලා ගැන දැනගන්න අවශ්‍ය නම් ඕන කෙනෙකුට පොලිසියේ 10 දෙනෙක් ඉන්නවා, ඉන්ස්පෙක්ටර්ලා 4 දෙනෙක් ඉන්නවා, STF එකෙත් 4 දෙනෙක් ඉන්නවා. මට වෙනි ආරක්ෂාවක් තියෙද්දී මට කිසිම අවශ්‍යතාවයක් නැහැ පාතාලියෙන් ආරක්ෂාව ගන්න. මෙතර රටේ ආර්ථිකයේ එදා සහ අද වෙනස සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ සමයේ මේ රටේ පන්සල් 2000ක් වැහුණා, පාසල් 2000ක් වැහුණා, අලුතෙන් තැබෑරුම් 2000ක් ඇරියා. ඉතින් මේ රට තිබුණ හැටි ඒගොල්ලන්ට අමතක වෙලා. ආර්ථිකයත් එහෙමනේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර ගන්නකොට මේ රටේ පාංගෙඩිය රුපියල් 10යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර දෙනකොට පාංගෙඩිය රුපියල් 60යි. ඒතර ආර්ථිකය හරියද කියලා. ඔය අදට තියෙන පෙට්‍රල් මිල, පොල් තෙල් මිල තමයි ඒගොල්ලෝ අපිට බාර දෙනකොටත් තිබුණේ. අදටත් ඒකට වඩා පල්ලෙ හැතියෙන. උගක් කැම්බීම් වල මිල තාමත් තියෙන්නේ 2015 ජනවාරි 8 දිනකට වඩා පල්ලෙ. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එකම දිශාවට ධාවනය වූ ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙනුයි අනතුර සිදු ඇත්තේ. ගලේවෙල ඇතා බැඳිවැව ප්‍රදේශයට භාණ්ඩ තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී පිටුපසෙන් පැමිණි යතුරු පැදිය ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදු වුණා. යතුරු පැදිය අධික වේගයෙන් පැමිණ ඇති බවයි ගලේවෙල පොලිසිය පවසන්නේ. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කහටගස් දිගිලිය බෙත්තෑව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුර සිදු ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයායි. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 66 හැවිරිදි දෙදරුපියෙක්. බන්ධනාකාර ගතව සිටියදීත් මත්ද්‍රව්‍ය චාවාරම් සිදු කරන්නන්ට මරණ දඬුවම ලබා දීමට තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව අලුගෝසු තනතුර සඳහා මහවිලච්චිය ප්‍රදේශයේ තරුණයන් 5 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිනවා. මේ ඉන්න මගේ අනිකුත් 4 දෙනාත් එක්ක මමත් එක්ක අලුගෝසු තනතුරට ස්විච්චාවෙන් මේ අපරාධ රැල්ල නවත්තන්න අපි ඉදිරිපත් වෙනවා. අනාගත පරපුර ගැන හිතලා මේ කුඩු මර්ධනයේ සමග එන රැල්ල වළක්වන්න අපි 5 දෙනාම කැමති ඉදිරිපත් වෙන්න අලුගෝසු තනතුර සඳහා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විශාල පරිමාණ හා මධ්‍ය පරිමාණ ජලාශයන්හි පාවෙන සූර්ය බල විදුලි උත්පාදනය කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒක පුද්ගල විදුලි පරිභෝජනය වැඩිවීමත් සමග අනාගතයේදී විදුලි සැපයුම පිළිබඳ කතිකාවක් ඇතිව තිබෙනවා. පොසිල ඉන්ධන භාවිතයේ හේතුවෙන් දැරිය නොහැකි විදේශ විනිමය වැය කිරීමට සිදුවීම මෙන්ම පරිසරයට අහිතකර වීමද ගැටලුවක්. මේ හේතුවෙන් සූර්ය සහ සුළඟ බලය, බලශක්ති නිෂ්පාදනය අනාගත බලශක්ති අර්බුදයට ප්‍රධාන විකල්පයක් වනවා. ඒ අනුව මෙරට ප්‍රථම සූර්ය බලශක්ති පද්ධතිය පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. මේ සඳහා ජපානයේ තාක්ෂණය යොදා ගැනීම විශේෂත්වයක්. ඇමෙරිකාව, ජපානය, ඉතාලිය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් මේ වන විටත් පාවෙන සූර්ය බලශක්ති උත්පාදන ක්‍රමවේදය භාවිත කරන අතර පරිසර හානිය අවම මට්ටමක පවත්වාගත හැකි වනවා. මේ පිළිබඳ සොයා බැලීමට ජපානයේ කයිසේ රෑනින් සමාගමේ නිලධාරීන් පිරිසක් මෙරට සංචාරයකද නිරත වුණා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. පොල්ගහවෙල සිට මහනුවර බලා දහවනේ වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ අසලදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
එහේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනේ ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැතිරිය පවසනවා. ඊයේ රාත්‍රී 10:55 පමණ පිළිම තලාවත් පේරාදෙණිය අතරදී කොළදාවල සිට මහනුවර දලා ධාවනී වූ මිශ්‍ර දුම්රිය තෙල් ටැංකියක් පීලි පැන තිබෙනවා. කෙසේරිතත් මෙම සිද්ධිය නිසා පේරාදෙණිය සහ පිළිම තලාව අතර දුම්රිය ධාවනීයේ අවහිරතාවයක් ඇති වුණා. මේ අනුව පොඩි වෙණිකී දුම්රිය උදේ 5:55ට කොළඹ සිට බදුල්ල බලා ධාවනී වන දුම්රිය වළං පිළිම සිදු වුණා. ඊට අමතරව උඩට වෙණිකී දුම්රිය පිළිම තලාවට ගොස් පිළිම තලාවේ සිට පේරාදෙණිය දක්වා මගින් ප්‍රවාහනය කර දුම්රිය ධාවනී කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ වගේම බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනී වන දුම්රියන් එලෙසම ධාවනය වන අතර පේරාදෙණිය සහ පිළිම තලාව අතර ලංගම බස් රථ මගින් පිළිම තලාව පැමිණ එහි සිට නැවතත් දුම්රිය ගමන් කිරීමට කටයුතු සලසා තිබෙනවා. නගරාන්තර ශීඝ්‍රාමී දුම්රිය අද දින පිළිම තලාවට පමණක් සීමා වෙලා තිබෙනවා. පිළිම තලාවේ සිට මහනුවර බලා බස් රථ මගින් එම මගින් ප්‍රවාහනය කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. නිව්යෝක් ටයිම්ස් පාර්ලිමේන්තු විවාදය මගහැර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිටින බව අද පාර්ලිමේන්තුවේදී හෙළි වුණා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු අසංක රත්නායකගෙන්. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණේ පෙරවරු 10:00ට ඒ කථානායකකරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දිනේදී විශේෂයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වෙනවා. කල්තැබීමේ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතායි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා පිළිබඳ සහ තවත් වංචා රසක් පිළිබඳ විශේෂ හෙළිදරව් රසක් සිදු කිරීමට ජයුපේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු රසක් සූදානම් සිටින බව වාර්තා වනවත්. නමුත් කෙසේ වෙතත් අද දිනේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොමැති අතර ඒ මහතා සිංගප්පූරු සංචාරක නිරත වන බවයි වාර්තා වන්නේ. මේ අතර අද දිනේදී පළමුවෙන්ම ආරම්භ වුණේ වාචික ප්‍රශ්න වටයයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා රටේ පැවති ආපදා තත්ත්වයන් පිළිබඳ ප්‍රශ්නයක් සභාවට යොමු කළා. ඊට පිළිතුරු වශයෙන් වාරි මාර්ග හා ජල සම්පත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යපාල රංගේ මණ්ඩාර මහතා සඳහන් කළේ ඉදිරියේදී ඇතිවන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදා ඇතුළුව ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීමට රජය විසින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විට ලොව ආපදා අවදානම් සහිත රටවල් පිළිබඳ ලයිස්තුවේ හතරවන ස්ථානයේ පැමිණ තිබීම පිළිබඳ රජය වඩා සැලකිලිමත් වන බවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනු කුමාර ධනනායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට මහජනතාවට ඍජුව පැමිණිලි කිරීමේ අවස්ථාව ලබා දීම පිළිබඳ රජය අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර ස්ථාර නියෝග 27-2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනු කුමාර දිසානායක මහතා මත්වල ගුවන්තොටුපළ පිළිබඳ සම්බන්ධ වන ගිවිසුම පිළිබඳ විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නිමල් සිරිපාල මහතා සඳහන් කළේ මේ සම්බන්ධ ගිවිසුම් පිළිබඳ කිසිදු රහස්‍යභාවකින් තොරව ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි. මත්තල ගුවන්තොටුපළ කිසිදු ලෙසකින් විකිණීමක් සිදු නොකරන බවත් සිදුවන්නේ හවුල් ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යාම පමණක් බව එතුමා සඳහන් කළා. මේ අතර යෝජිත ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සභාවට ප්‍රශ්නයක් මතු කළ අතර එම අදහස් දැක්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආවේගශීලී අදහස් දැක්වීමක් සිදු කළ අතර එහිදී මන්ත්‍රීවරයාගේ කතායෙන් වචන කීපයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා දැනුම් දුන්නා. අතර මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද උණුසුම් අදහස් දැක්වීමක් සිදු කළ අතර එහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා චෝදනා කර සිටියේ අද දිනට නියමිත නිව්යෝක් ටයිම්ස් වාර්තා පිළිබඳ විවාදයේ මගහැරීමට ඒකාබද්ධ විපක්ෂයේ මෙලෙස කටයුතු කරමින් සිටින බවයි. මෙයයි අද පාර්ලිමේන්තුවේ තත්ත්වය වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම අසංක රත්නායක ඕෂධ ප්‍රියංකර සමගින් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුතිය අසංක තොරතුරු කෙනාවට. මත්තල ගුවන්තොටුපළ පාඩු ලබන තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ඉන්දීය රජය සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මත්තල ගුවන්තොටුපළ හදන්න ඩොලර් මිලියන 250ක් පමණ වියදම් කළා. ආයෝජනය කරපු ප්‍රමාණය අපි මොනවද මේක ගැන කරන්නේ? සාමාන්‍යයෙන් ආයෝජනයකට යම්කිසි වාසියක් තියෙන්න ඕනේ. මාසික ආදායම අද මේ ගුවන්තොටුපළේ 165යි. මාසික වියදම 1,290,000යි. එතකොට පරතරය ගැන හිතලා බලන්න පුළුවන් මේක කවදාවත් ගෙවන්න බෑ. රුපියල් බිලියන 1.7ක් එක වාරිකයක් වාරික 3ක් ගෙවලා තියෙනවා. ජාත්‍යන්තර ගුවන්තොටුපළක් හැටියට මේක ක්‍රියාත්මක කරන්න බෑ එකපාරින්. මේවකලේ ආර්ථිකමය මූල්‍යමය පදනම් හරහා නෙවෙයි. මේවකලේ අපේ ගමට අපි මොනවා හරි කරන්න ඕනේ. එනිසා අපි
ඉන්දියාව එක්ක සාකච්ඡා කළා. ඉන්දියාව කිව්වහම මෙතන ඉන්දියන් රජය එක්ක සාකච්ඡා කරලා තීරණය කරලා තිනවා ගිවිසුමක් අස්සම් කරන්න රජයන් දෙක හරහා මේ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න. විශාල අලාභ තියෙන ආර්ථිකමය ගත්ත වැරදි තීරණ නිසා ඒක අපි අවම කරගන්න ඕනේ. ඉන්දියානු ශ්‍රී ලංකා රජයන් දෙක අතරේ තියෙන ගිවිසුමෙන් සමාගමක් හදලා අපි ඉන්දියාවට දෙනවා 70%ක්, ලංකාවට 30%. එතකොට මේ අලාභයෙන්නුත් 70%ක් ලැබෙනවා. අපිට 30%යි භුක්ති විඳින්න වෙන්නේ. ලාභය ලැබෙනකොට ඒක අනිත් පැත්ත. ඒකට 70%ක් අපිට අපිට 30%ක් ලැබෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. කොළඹ වරාය ගත්තොත් නෝ බහාලුම් පරියන්ත තිනවා කොළඹ වරායේ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය පළවෙනි බහාලුම් පරියන්තේ SAGT කියලා අපිට 15%ක් අයිතිය තියලා 85%ක් දුන්නේ පුද්ගලිකාංශයටයි විදේශීය නැව් සමාගම් වලට. අපිට තියෙන 15%. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය එදා ගත්තේ තීරණයෙන් මේ රටට වාසියක් වෙලා තිනවා 15%ක් අයිතිය තිබුණත් මොකද ඒක දිගින් දිගටම ලාභ ලබන එකයි සිදු වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී තවත් බහලුම් පරිණාන්තයක් දුන්නා. 85%ක්ම දුන්නේ චීන සමාගමකට. අපි ගත්තේ 15%යි. එදා අපි බෝඩ් ගහලා කැහැ ගාලා පාරට බැහැලා ඒ චීන සමාගමේ එන එක වැළැක්ුවේ නැහැ. අද ඒක සාර්ථකව සිදු වෙගෙන යනවා. අපිට හැබැයි 15%යි තියෙන්නේ ඒකේ ලාභෙන්. අපි දෙගුණයකයි තිය ලබාගෙන තියෙන 15%ක් නෙමෙයි 30%ක මේ මත්තල ගුවන් තොටුපළේ වාසිය අපි ලබාගෙන තියෙනවා. දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට සහාය වූ සුවසැරිය දෙවන පියවර ලබන 21 වනදා යාපනය මහනගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. බොහෝ පිරිසකගේ විරෝධතා මැද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට හැකිබුණා. 19/90 හදිසි ඇමතුමන්කේට ඇමතීමෙන් සුවසැරිය සේවාව ලබා ගත හැකි. පසුගිය කාලේ රටේ ඇති වූ බොහෝ සිදුවීම්වලදී සුවසැරිය තීරණාත්මක සේවාවක් සිදු කළා. යාපනයේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුවසැරිය දෙවන අදිරේ උත්සවයේ චන්ද්‍රිකා තාක්ෂණී ඔස්සේ ඉදිරි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සචිව ලෙස ඇමතීමට නියමිතයි. සුවසැරිය දෙවන පියවර සඳහා ඉන්දියා රජය ඇමරිකා ඩොලර් මිලියන 15ක් ලබා දී තිබෙනවා. එයටදී නව ගිලන් රථ 209කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතයි. ශ්‍රී ලාංකික තරුණයන් 1782 දෙනෙකු පුහුණු කර සේවයේ යෙදවීමද සැලසුමයි. පළමු අදීර යටතේ බස්නාහිර සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 6ක සුවසැරිය ආරම්භ කර ඇති අතර වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් සහිත ගිලන් රථ 88ක් සේවයේ යොදවා තිබෙනවා. මේ සඳහා ඩොලර් මිලියන 7.55ක් ඉන්දිය රජය ප්‍රදානය කළා. සුවසැරිය දෙවන අදීර ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කළ ගිලන් රථ ගම්පහ වැලිවේරිය ඩිමෝ මෝටර් රථ අංකනයේ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කළා. මේ දිනවල වෙළෙඳ පොලේ එළවලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළවනවා. සැබෑ ලෙසම එබඳු මිල ඉහළ යමක් පවතින්නේද? ඒ සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදු කළා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස 6ට රටේ උද්ධමන අනුපාතය ක්‍රමෙන් පහළ යමින් තිබෙනු දකින්නට හැකි. ඒ අනුව මැයි මාසයේ 2.1% ලෙස එය සටහන් වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පෙන්වා දෙන්නේ මෙම කාලවකවානුව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ කිසිදු අසාමාන්‍ය මිල ඉහළ යාමක් දකින්නට නොලැබෙන බවයි. පසුගිය වසරේ අයහපත් කාලගුණය හේතුවෙන් සහල් සහ පොල් මිල ඉහළ ගියද මෙවන විට එම තත්ත්වයද යහපත් අතට හැරී තිබෙනවා. පසුගිය වසරේ ඇති වූ නියන් තත්ත්වයේ හේතුවෙන් වගා කන්න 3ක් පාළුවට යාම සහල් සහ පොල් නිෂ්පාදනයට දැඩි ලෙස බලපා තිබුණා. එම නියගය ඇති වී තිබෙන්නේ වසර 30කට පසුවයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ සෑම වසරකම ජූනි ජූලි මාසවල සහ නොවැම්බර් ජනවාරි මාසවල එළවලු මිල ඉහළ යාමක් අඛණ්ඩව දකින්නට ලැබෙන බවයි. එළවලු සඳහා කෙටිකාලීන මිල උච්චාවචනයක් තියෙනවා. සෑම වසරකම මේ මැයි ජුනි සහ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මාසවල මිල ඉහළ යාමේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. නමුත් මේක ඉතාමත් කෙටිකාලීන සත්‍යයක්. ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යයෙන්ම එළවලු සඳහා පවතින මේ මිල පහළ යන්න පුළුවන්. අපේ දේශීය ලොකුළුන් සහ අර්ථාප ලස්සන්න අගෝස්තු මාසයේ වෙළඳපොළට ලැබෙන නියමිතයි. ඒ නිසා තමයි දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න රුපියල් 40ක යන්නේ බදු මුදලක් මේ වෙනකොට පනවලා තිබෙනවා අර්ථාප සහ ලොකුළුන් සඳහා වර්ග දෙකටම. ඒ නිසා තමයි අද වෙනකොට රුපියල් 100-140 සීමාව තුළ මේ ආනයනික අර්ථාප සහ ලොකුළුන් පවතින්නේ. දැනට පවතින මේ මිල ගණන් කිසිසේත්ම ඉදිරියේදී ඉහළ යාමේ තත්ත්වයක් සිදු වෙන්න බැහැ. පසුගිය වසරේ ඉතා ඉහළ මිලක පැවති පොල් මිලද මෙවන විට ක්‍රමෙන් පහළ යමින් පවතිනවා.
දන්න පසුගිය වසරේ තුර අසාමාන්‍ය නියඟ තත්ත්වයක් එක්ක අපේ මිල මට්ටම් වල ශීඝ්‍ර ඉහළ යාමේ තත්ත්වයක් තමයි පෙන්වුම් කරේ. නමුත් එම මිල ගණන් වලට සාපේක්ෂව මේ වෙනකොට රුපියල් 10ත් 20ත් අතර මිලකින් පොල් මිලේ පහළ යාමක් දක්න ලැබෙනවා. පොල් පරිශන ආයතනයේ වාර්තාවලට අනුව ඉදිරි මාස 3 තුල දැනට පවතින පොල් මිලෙහි මිල පහළ යාමක් අනිවාර්යයෙන්ම සිදු වෙන්න පුළුවන් කියනක අපි පෙන්වා දෙන්න කැමැති. මේ දිනවල විලඳ පොලෙහි පවතින පොල් මිල ගණන් පිළිබඳ අප නරහින් පිට ආර්ථික මධ්‍යස්ථානයේදී විමසා බැලීමක් කළා. දැන් ටිකක් පොල් අඩුයි. ඉස්සරට වැඩිය අඩුයි. මෙන් දනුමට එහෙම තිබ්බනේ දැන් ටිකක් අඩු වෙලා තියෙන්නේ. පොල් මිල දැන් සති දෙකක් වගේ මිල හොඳටම අඩු වෙලා තියෙනවා ඉතින්. මිට කලින් 90 ගණනට 100 එහෙම ගියේ. දැන් 65 60 70 එහෙම. 2015 පෙරහා 2015 පසු අත්‍යවශ්‍ය පාරිභෝගික බණ්ඩ මිල ගණන් පරීක්ෂා කළද තවමත් වෙළඳ පොලෙහි දකින්නට ලැබෙන්නේ අඩු මිල ගණන් තත්වයක්. 2014 වසරේ ආනයිනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 962ක් වූ අතර මේ වන විට එම කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල පවතින්නේ රුපියල් 820ක් ලෙසයි. එහි ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක් 2014 වසරේ 386ක් වූ අතර මේ වන විට එහි වෙළඳපොළ මිල රුපියල් 340ක්. 2014 වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2650ක් පැවතුණා. මේ වන විට එම ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1538ක් පමණයි. දැන් මද විරාමයක්. LK Domain Registry ආයතනය වාර්ෂිකව සංවිධානය කරන හොඳම ශ්‍රී ලාංකේය වෙබ් අඩවි සඳහා වන සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්තුණා. මෙම සම්මාන උළෙල කොළඹදී පැවැත්තුණේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන්. LK Domains Registry ආයතනයේ ප්‍රධාන විධායකන් ලදාරී ගිහන් ඩයස් මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මෙම සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලයයි. මෙහිදී මාධ්‍ය ක්‍රීඩා හා විනෝදාස්වාද අංශයේ කුසලතා සම්මානය ITN ආයතනයේ www.itntv.lk වෙබ් අඩවියට හිමි වුණා. Congratulations itntv.lk. ගම්පෙරළියේ ජාතික සංවර්ධන වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතිනවා. මේ සඳහා වවුනියාවේ සියලු දේශපාලන පක්ෂවල සහය හිමිව ඇති බව අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වවුනියාව දිසාලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂ විපක්ෂ සියලු මහජන නියෝජිතයින්ගේ සහය මත මෙම ජාතික වැඩසටහනින් පොදු ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුතු බවයි. වවුනියාව නගර සභාව සහ සියලු ප්‍රාදේශීය සභා එක්ව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ එකතුවෙන් වවුනියාවේ ගම්පෙරළිය වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ගාල්ල ඇතුළු අවට ප්‍රදේශවල ජල කැලීම පාලනයට ස්ථිර විසඳුමක් ලෙස හීන් ඇල සහ එහි අතුරු ඇල මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර තිබෙනවා. එහි තොරතුරු ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තොරතුරු දැන්. ගාල්ල නගරයේ මෙන්ම දංගෙදර මකුළුව ආදී ප්‍රදේශ රැසක් සුළු වර්ෂාවකදී පවා ජල ගැලීම් වලට ලක්වනවා. ජලය බැස යාම නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඊට හේතුවයි. ඒ සඳහා විසඳුම් ලබා දෙමින් හීන්නැල ඇතුළු අතුරු ඇලමාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ක්‍රියාත්මකයි. මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 85ක් ලෝක බැංකුවේ සහයද ඊට හිමිවනවා. දෙසැම්බර් මාසය වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම සැලසුමයි. ගෙවල් වලට ඇතින් දානව වතුර හරිම කරදරය. 90 තමයි අපි ගෙවල් හදාගෙන ආවේ. එදා වෙනකම්මත් ඉතින් අපිට ගම් වතුර ගැලුව මේ ගෙවල් වලට. ඉතින් අපි ලියුම් ගොඩල් ලියලා දුන්නා මේ කාණු හදලා දෙන්නේ කියලා. හරි ගියේ නැහැ. දැන් තමයි ඉතින් මේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ගොඩක් සතුටු වෙනවා. ඒ ගැන ගොඩාක් කරදර ඉන්න ඔක්කොම කුණු ජරා විස බීජ සේරම ඉන්නේ මේ පැත්තට තමයි කාණු හන්දා. මේ පාර මේ කරපු වැඩේට ගොඩාක් පිං සිද්ධ වෙනවා. අපි හරියට ප්‍රශංසා කරනවා. අපි මේ ආණ්ඩුවේ මේ අපිට මේ දේ කරන්න ලැබිච්ච එක අපි සියලුම දෙනාට ප්‍රශංසා කරනවා ඇත්තෙන්ම. රත්නපුර, කලවාන, කුකුලේගම සහ පොතුපිටිය ප්‍රදේශවල ඉදිකළ සේවා පියස කාර්යාල විවෘත කිරීම පළාත් සභා මන්ත්‍රී සලිත කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් 140ක්, ග්‍රාම සේවා, සමෘද්ධි, කෘෂිකර්ම ඇතුළු රජයේ කාර්යාල රැසක් එකම ස්ථානයක පිහිටුවා තිබීම තුළින් ජනතාවට සිය සේවා පහසුවෙන් සලසා ගත හැකි. දෙවයින හරහා සහ දෙවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කලගුණවිතා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දෙවේනේ ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිවයින හරහා සහ දිවයින අවට මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතිනවා. මෙම තත්ත්වය ඉදිරි දිනවලදී පවතිනවායි අපේක්ෂා කරනවා. එම නිසා දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50-55 දක්වා උතරමක් තදසුළ නැතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ වැසි තත්ත්වය සැලකීමේදී සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේවි. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී ශ්‍රී දකුණු දළදා පෙරහැර ලබන 25-26 හා 27 යන දිනයන්හිදී පැවැත්වෙනවා. මෙවර පෙරහැර පැවැත්වෙන්නේ 13 වන වරටයි. පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත පෙරහැර සංවිධාන කෙරෙනවා. සතිපිරිත් දේශනා, දේවදූත පෙරහැර, චෛත්‍ය පෙරහැර ඇතුළු වැඩසටහන් රැසක් මීට සමකාමීව පැවැත්වෙනවා. පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහපිරිවෙන් විහාරයේ ඉදිකරන චෛත්‍යයේ ඉහළ කොටස පිහිටුවීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම චෛත්‍යයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ මීට වසර 3කට පෙරයි. පූජ්‍ය තෙඹුකොට ධම්මවාස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පුණ්‍යෝත්සවයට වැඩම කර සිටියා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අඩු අදහම්ලාබී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ කිලිනොච්චිය පන්නික්කණ්ඩික් පාසලේ දරුවන්ට පාසල් උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ පිරිනැමුණා. යුද හමුදාවේ මැදිහත්වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමයේ මෙහෙවීමෙන් වවුනියව් දිස්ත්‍රික්කයේ පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් ජයශ්‍රී මහබෝධිය සහ රුවන්වැලිසෑය අභියසදී පැවැත්වුණා. ඊට සමකාමීව සාමණේර භික්ෂුන් වහන්සේ 27 නමකට සහ පාසල් දරු දැරියන් 300කට උපකරණ බෙදා දීම වවුනියාවේදී සිදු කෙරුණා. සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පූජ්‍ය කරඳටියන ගුණරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි මෙය සිදු කෙරුණේ. ඩුගේගොඩ බ්‍රිස්බේන් ජාත්‍යන්තර පාසලේ දරු දැරියන්ගේ නිර්මාණ ඇතුළත් වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය ලනල් වෙන්ට් කලාකාරීදී පැවැත්වුණා. වර්ණවත් ලෝකයක් යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනයට නිර්මාණ 700කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණා. මහාචාර්ය සුනන්ද දෙකම්බඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රදර්ශනයට බිග් බෙන් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති පත්මා චීපන්තර මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්. හැත්තෑ නමවන මැඩ්‍රාස් කොළඹ ඔරුපැදීමේ තරගාවලිය අනිත්‍යා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකු එක්වෙනවා. පාසල් ක්‍රීඩිකාවන් 5 දෙනෙකු සමගින් ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටිනවා. ඉන්දියාවේ ක්‍රීඩකයින් 13 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 5 දෙනෙකු තරඟ වදින බව කොළඹ ඔරුපදින්නන්ගේ සංගමේ සභාපති දිනේෂ් වෙහෙරගොඩ පවසනවා. මෙවර තරඟාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අලුත් අත්දැකීමක් එක්කරනු ඇති බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ ඔරුපදින්නන්ගේ සංගමය ඊයේ සඳහන් කළේ. 103 වන කොළඹ ටෙනිස් චූරතාවලිය මේ දිනවල කොළඹ ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැත්වෙනවා. මෙම වසරේ පළමු අධියරේ පළමු තරගාවලිය ලෙසයි කොළඹ ටෙනිස් චූරතාවලිය පැවැත්වෙන්නේ. වයස් කාණ්ඩ 4ක් යටතේ තරඟ පැවැත්වෙන අතර විවෘතංශය යටතේ තරඟ 4ක්ද පැවැත්වෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 315 දෙනෙකු තරඟාවලියට එක්ව සිටිනවා. තරඟාවලියේ අද දිනේ අර්ධ අවසන් පූර්ව තරඟයේ තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය ලබන ඉරිදා අවසන් වන බව ජාතික ටෙනිස් සංගමය සඳහන් කරනවා. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසර දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnnews.lk වෙත පිවිසෙන්න.